Ayanas Misha YouTube channel එකට ඔයගොල්ලන් හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඔයාට කියලා දෙන්න Franklin අත යුතු බ්ලවුස් එකක් ලීසියෙන් කරගන්න විදිය. ඉතින් කලින් වීඩියෝ එකෙත් මම මේ අත යොදාගෙන බ්ලවුස් එකක් තමයි ඔයාට කියලා දුන්නේ. නමුත් අද කරන්නේ ඊට වඩා ටිකක් වෙනස් බ්ලවුස් එකක්. ඉතින් බ්ලොක් එකක් නැතිව ලීසියෙන්ම රෙදි කොටසෙම ඇඳලා කරගන්න විදිය අපි බලමු. Then මේ බ්ලවුස් එකට උමනා වෙනවා රෙදි කෑල්ලක්. දැන් මේ අත දාලා බ්ලවුස් එකක් කරගනින්දි ඔයා ඝනකම ගොඩාක් නැති සැහැළු රෙදි වර්ග ගන්න. විස්කෝස් රයෝන් මේ වගේ සැහැළු රෙදි වර්ග වලින් කරාම තමයි මේ අත ලස්සන. ඝනකම රෙද්දක් ගන්න එපා බ්ලවුස් වලට. දැන් මේකට අපි ගන්න ඕන මේ බ්ලවුස් එකේ උස ඔයාට කැමති තරම් ගන්න පුළුවන්. අවශ්‍ය ඕනම උසකට මේ බ්ලවුස් එක කරගන්න පුළුවන් මේ අත බ්ලවුස් එකකට විතරක් නෙවෙයි ගවුමකට උනත් කරගන්න පුළුවන් දැන් අද මම බ්ලවුස් එකකට කියලා දුන්නාට ඔයාලට මේක ගවුමකට උනත් කරගන්න පුළුවන් ඉතින් මේ බ්ලවුස් එකේ උස ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් හැබැයි බ්ලවුස් එකේ උස ගනිද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕන මේ බ්ලවුස් එකට ඉහළින් අත පස්සේ එකතු වෙන නිසා ඒ උසත් මේ බ්ලවුස් එකේ උසට බලපානවා කියන එක මතක තියාගන්න ඕන. එතන කැමැති උසක් බ්ලවුස් එකට ගන්න පුළුවන්. දැන් පළල ගන්න විදිය මම කියන්නම්. දැන් මම ඔයාට මේ පේපර් එකක කරලා පෙන්නන්නේ ඔයාට වඩාත් පැහැදිලි වෙන්න ඕන නිසා. මේක බ්ලොක් එකක් නෙවෙයි. බ්ලොක් එකක් අවශ්‍ය නැහැ මේ ඇඳුමට. ගොඩක් දෙනෙක් බ්ලොක් එකක් භාවිතා කරලා තමයි මේ අත කරන්නේ. නමුත් මම රෙදි කොටසෙමයි මේක කරන්නේ. මෙහෙම කරන්නේ ඔයාට පැහැදිලි වෙන්න ඕන නිසා. දැන් රෙදි කොටසේ ඩිසයින් එකක් තියෙන නිසා ඇඳම ඔයාට අපැහැදිලිනේ. ඒ නිසා තමයි මම මේ වගේ පේපර් එකක කරන්නේ. මේක බ්ලොක් එකක් කියලා හිතන්න එපා. දැන් බලන්න මේ මෙතන මම රෙදි කොටස් දෙකක් අරගෙන මේ බලන්න මෙහෙම රෙදි කෑලි දෙකක් අරගෙන මේ බලන්න මේක පළල පැත්තෙන් ඕන දෙකට නවලා තියෙනවා. ඒර නැම්ම මගේ පැත්තට තියෙනවා. ඒ බ්ලවුස් වල උස ගන්න ඕන මැදමක උස ගන්න බලවාටිය මේ අතට හිටින්. මම මේ බලවාටිය වගේ ඇඳලා තියෙනවා ඔයාට ඒක පැහැදිලි වෙන්න ඕන නිසා. ඒතර බ්ලවුස් එකේ උස මේ අතට ගන්න ඕන අපි. ඒ කියන්නේ බලවාටිය මේ අතට හිටින්න උස අතට හිටින්න තමයි රෙදි කෑල්ල කපන්නේ. ඒතර මේ තමයි බ්ලවුස් එකේ උස ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න. ගණිතය සැලකිලිමත් වෙන්න ඕන උස ප්‍රමාණයක් කර ගැඹුරු කියන්නත් පුළුවන් පස්සේ මේ බ්ලවුස් එකට එකතු වෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන මේ විදිහට ගත්තට පස්සේ දැන් මම ඔන්න රෙදි කෑලි දෙකක් අරගෙන ඒක පළල පැත්තෙන් නැවත නැමු එතකොට මෙතන රෙදි කොටස් හතරක් තියෙනවා නැම්ම මගේ පැත්තට තියෙනවා මෙතන මේ බලන්න රෙදි කෑලි හතර මේ විදිහට තියෙනවා මේ බ්ලවුස් එකේ උස කැමැති තරම් බලවාටිය මේ අතට හිටින්න තමයි ගන්න ඕනේ මේ ඉහළ වාටිය මේ යට වාටිය දැන් මේක ඔයා පළල මේ විදිහට නැවුවට පස්සේ මෙතන තියෙන්න ඕන ඔයාගේ පපුව වටේ කියන මෙෂර්මන්ට් එක හතරට බෙදලා අඟලක් එකතු කරපු ප්‍රමාණයට තමයි මෙතන තියෙන්න ඕන හතරට බෙදන්නේ රෙදි කොටස දැන් මේ හතරටනේ නවලා තියෙන මෙතන රෙදි කෑලි හතරක් තියෙනවා නැම්ම මෙතන තියෙනවා එතකොට මෙතන තියෙන ඕන පල්ල තමයි දැන් මං කිව්වේ පපුව වටය හතරට බෙදලා අඟලක් එකතු කරපු මෙෂර්මන්ට් එක මෙතන දැන් තියෙන ඕන. ඔන්න දැන් බලන්න අපි බ්ලවුස් එක දැන් කලින් වීඩියෝ එකේ මම කරේ කරට රැලි තියෙනවා ඒකේ. සම්පූර්ණ අත කර සේරම තමයි ඒකේ රැලි වෙලා ඉලාස්ටික් එක ඇතුලින් ගියේ. නමුත් අද කරන්නේ එහෙම නෙවෙයි. අද කරන්නේ කරෙන් රැලි වීමක් නැහැ. කර තියෙන්නේ ගානට මම දැන් ඔයාලට බ්ලවුස් එක කළාට පස්සේ තීරේවි මේ බලන්න අපි දැන් මේ ඉහළ වාටියනේ ඉහළ වාටියෙන් ඔයාට පුළුවන් මෙතන කරට පයිපින් එකක් කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේකම නවල මහන්න පුළුවන් දැන් මම අද ලේසි විදියක් ඔයාට කියලා දෙන්නම් නැවත පයිපින් ගගහ ඉන්න ඕන නැහැ මේ බලන්න මෙතන ඉහළ වාටියෙන් ඔයා අඟලක් තියාගන්න මොකටද මේක කර නවල මහන්. නැවත මේකට ඔයා පයිපින් කරන්න ගියොත් කරදර නිසා මේ ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ. මේ විදිහට මාක් කරන්න ඕනත් නැහැ. අඟලක් මෙහෙම ඔයා ලකුණු කරගෙන ඒක අපි යටට නවමු. ඒ නවන්නේ මේ කර
ඉදිරිසහ පසු කර දෙකම අපි වාටියක් මේකෙන් මහ ගන්නවා. වෙනම පයිපින් කරන්න ගියාම ඒක කරදර නිසා මේ විදිහට මේ රෙදි කෑල්ලෙන්ම අපි මේක නවා ගමු. එතකොට ඕන අඟලක් ඉහළින් ලකුණු කළ නවා ගත්තා. මේ කර වාටිය මහ ගන්නවා. ඊළඟට දැන් මේකේ ඊළඟ මෙෂර්මන්ට් එක තමයි දැන් පපුවට කියන මෙෂර්මන්ට් එකට රෙදි කෑල්ල පළල ගත්තා. දැන් ඊළඟට ඕන වෙන්නේ උරහිස කියන මෙෂර්මන්ට් එක. අපි උරහිස කියන මෙෂර්මන්ට් එක ඔයාගේ අරගෙන ඒක දෙකෙන් බෙදා ගන්නවා. දෙකෙන් බෙදලා අපි වෙනද නම් ඒක මේ නැම් ඉඳන් ඉහළ වාටිය ඔන්න ලකුණු කරනවා. නමුත් අද මේ ඩිසයින් එක අනුව මේ විදිහට ලකුණු කරොත් අත පැත්තෙන් අත හැලෙනවා. ඒක නිසා අපි උරහිසෙන් යම් කිසි ප්‍රමාණයක් අඩු කරනවා. ඒ අඩු කරන ප්‍රමාණය තමයි උරහිස දෙකට බෙදනවා. දැන් හිතන්න උරහිස 14යි කියලා 14 දෙකට බෙදුවම 7යිනේ. 7ම අද ලකුණු කරන්නේ නැහැ. මෙතන මේකට කරපලලනේ වෙන්නේ අද. අපි ඒකෙන් අඟල් දෙකක් අඩු කරනවා. එහෙමනම් උරහිස දෙකට බෙදලා අඟල් දෙකක් අඩු කළා තමයි අද ඔන්න ලකුණු කරන්නේ කරපලල විදියට. අර සම්පූර්ණ උරහිස දෙකෙන් බෙදු ප්‍රමාණය ලකුණු කරොත් අත හැලෙනවා කරපැත්තෙන්. ඒ නිසා මේ විදියට ලකුණු කරන්න එපා. අඟල් දෙකක් අඩු කරන්න ඕන. මේ විදියට ලකුණු කළා ඊළඟට එතන ඉඳන් පහලටත් අපි වෙනදනම් උරහිස දෙකෙන් බෙදපු ප්‍රමාණය ලකුණු කරනවා. එහෙම නෙවෙයි අද කරන්නේ මේ බලන්න. මේ ඉහළට මම දැන් කලින් බ්ලවුස් එකේ මේක ගොඩාක් පැහැදිලි කරා. අපි කර ගැඹුර කියලා ප්‍රමාණය ඉහළට අතාරිනවා. ඒක මම ඔයාට ගන්න තේරෙන්නේ නැත්නම් ක්‍රමයක් කියලා දුන්නා. ස්මෝල් සයිස් කෙනෙකුට 3.5යි, මීඩියම් 4යි. ඒ විදිහට භාගේ භාගේ ඉහළට අතාරින්න කියලා කිව්වා. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය කර ගැඹුරක් ඉහළට අතාරින්න පුළුවන්. දැන් ඔයා හිතන්න මගේ උරහිස 14යිනේ. 14 දෙකෙන් බෙදුවම 7යි. ඒ 7 මෙහෙම අල්ලගෙන අපි 7ම අද පහළට ලකුණු කරන්නේ නැහැ. ඔයාට අවශ්‍ය කර ගැඹුර ඉහළට අතෑරලා ඉතිරි ටික තමයි අපි 7 වෙන්න ඕන පහළට ලකුණු කරන්නේ. එතකොට ඔයාලගේ උරහිස කියන මෙෂර්මන්ට් එක දෙකට බෙදලා ඔයාට අවශ්‍ය කර ගැඹුර ඉහළට අතාරින්න. අතෑරලා ඉතිරි ටික තමයි උරහිස දෙකෙන් බෙදපු ප්‍රමාණයට අපි ලකුණු කරන්නේ. දැන් මට කර ගැඹුර අවශ්‍ය උනේ 4යි. 4ක් මම ඉහළට අතෑරලා 7 වෙන්න ඕනේ ඉතිරි ටික තමයි ඕන අද අත්කට විදියට ලකුණු කරේ. ඒ විදියට ඔයත් ඔයාගේ උරහිස දෙකින් බෙදලා කරගන්න. ඊළඟට මෙතන ඉඳන් මේ රෙදි කොටසේ කෙළවරටම අපි කෙලින් අතර මෙන්න මෙහෙම රේඛාව ගහනවා. දැන් මේ මෙතන අපි අත්කට ලකුණු කරන්න හදන්නේ. මේ බලන්න දැන් මෙතන සාමාන්‍ය විදිහට අත්කට විදිහට මෙන්න මෙහෙම ඇඳ ගන්න. ගොඩාක් අපි වෙන ඇඳුම් වල නම් අත්කට මෙහෙම හාරවලනේ මෙතනින් අඳින්නේ. එහෙම කරන්න එපා. සාමාන්‍ය විදිහට අත්කට මේ විදිහට ඇඳ ගන්න. ගොඩක් හාරවල මෙහෙන් යටින් ගන්න එපා. අද සාමාන්‍ය විදිහට අත්කට ওই විදිහට හැඩයක් දීලා ඇඳ ගන්න. ඊළඟට මේ බ්ලවුස් එකේ ඔයාට අවශ්‍ය නම් පුළුවන් ඉනහරියෙන් හැඩ කරන්න. ඉනහරියෙන් හැඩ කරනකොටත් අර විදිහමයි. කර ගැඹුර දැන් ඔන්න 4ක් නේ මම ඉහළට අතෑරිය. ඒතර මගේ උරහිස කියන මෙෂර්මන්ට් එක තියෙන තැනින් තමයි මගේ ඉන තියෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය කර ගැඹුරු ප්‍රමාණය ඉහළට අද අතෑරලා තමයි අපි උරහිස කියන මෙෂර්මන්ට් එක ලකුණු කරගන්නේ. අන්න ඒ උරහිස කියන මෙෂර්මන්ට් එක ලකුණු කරගෙන එතනින් ඔයාට පුළුවන් අඟලක් අඩු කරලා මේ බලන මෙහෙම අඟලක් අඩු කරලා මෙතනට මෙහෙම ෂේප් කරලා දාන්න. ඒ ඉනින් හැඩයක් ඕන. සමහර අය කැමති ඉනින් හැඩ කරන්න නැතුව මේක කෙලින් අතට තියලා ගන්න. එහෙම අය මේ අඟල අඩු කරන්න එපා. ඉනින් දැන් ඒක පැහැදිලි වෙන්නේ නැති අපි මේ ඉන හැඩ කිරීම කරේ ඉනට උස කියන මෙෂර්මන්ට් එකත් උරහිසම නිසා. ඔයාගේ දැන් මැනගත්තු උරහිස 14යි කියලා හිතන්නකෝ. 14 නම් කර ගැඹුරු 4 ඒක අතාරින ඔයහලට ඊළඟට 14 එන තැන. 14 එන තැනින් තමයි ඔයා අඟලක් අඩු කරන්න ඕන. අඟල අඩු කළා මේ විදිහට ෂේප් එකක් මෙහෙම දෙන්න ඕන. ඊළඟට මේ යට වාටිය. යට වාටිනුත් ඉහළට අඟලක් මේ විදිහට උස්සලා ඒක ගිවිලා යන විදිහට යට වාටියට මේ විදිහට ෂේප් කරලා දාන්න. මෙන්න මෙහෙම. දැන් ඔයාට පැහැදිලි වෙන්නේ නැති මේ බලන්න මම නැවතත් මේ ලකුණු කරපු මෙෂර්මන්ට් එක කියන්න. මේ බලන්නකෝ
Then, අපි ඉස්සලාම බ්ලවුස් එකේ ඉහළ වාටියෙන් අඟලක් යටට නවාගත්තා. ඒ මේ බ්ලවුස් එකේ කර මහ ගන්න. දැන් පයිපින් එකක් කරගන්න ගියාම ටිකක් අමාරු වෙනවා යාට. ඒක නිසා මේකම නවලා මහන්න පුළුවන් නිසා තමයි මම එහෙම ඔයාට කරන්න විතර අඟලක් නවලා නැව්වා යටට. ඊළඟට උරහිස කියන මෙෂර්මන්ට් ටික ඔයාගේ දෙකෙන් බෙදලා ඒකෙන් අඟල් දෙකක් අඩු කරන්න ඕන. ඒ විදිහට ලකුණු කරා. ඊළඟට අත අක්කට ඇද ගන්න. ඔයාට කර ගැඹුරු අවශ්‍ය ප්‍රමාණය ඉහළට අත්හැරලා උරහිස දෙකෙන් බෙදපු ප්‍රමාණයේ ඉතිරි ටික පහළට ලකුණු කරා. එතන ඉඳන් රෙදි කොටස් හතර අවසාන වෙන තැනට කෙලින් ගැහුව රේඛාවක්. ඊළඟට මේ අක්කට වෙනද වගේ ගොඩාක් යටින් හාරවන්න තු සාමාන්‍ය හැඩයක් දීලා මේ අක්කට ඇඳගත්තා. ඊළඟට ඉනෙන් හැඩයක් ඕන නම් බ්ලවුස් එකේ ඉන තියෙන තැනින් අඟලක් අඩු කරනවා. ඉන තියෙන්නේ ඔයාගේ උරහිස මෙෂර්මන්ට් එක තියෙන තැන පහළට ඉහළ ඉඳන්. එතකොට ඒක ලකුණු කරනකොට අර කර ගැඹුර හතරක් මම ඉහළට අත්හැරියනේ. ඒ හතර ඉහළින් තියලා තමයි 14 වෙනකම් ඉතිරි ටිකේ තමයි ඔයාගේ ඉන තියෙන්නේ. එතනින් උත් අඟලක් අඩු කරලා මේ විදිහට ෂේප් කරලා ගැහුවා. ඊළඟට යට වාටියෙන් ඉහළට අඟලක් උස්සලා ඒක ගෙවිලා යන විදිහට මේ විදිහට හැඩ කළා. ඇඳගත්තා. ඊළඟට අපි මේකේ මෙන්න මේ කොටස් ටික කපලා දානවා. මෙන්න මේ ටික අපි කපලා දාගමු. මේ බ්ලවුස් එක මහන්න කිසිම බ්ලොක් එකක් අවශ්‍ය නැහැ. මේ මම ඔයාට පැහැදිලිව පේන්න ඕන නිසා කියන දේ පහසුවෙන් තේරෙන්න ඕන නිසා තමයි මේ වගේ ටේපර් වල පෙන්වන්නේ. ඊළඟට මෙතන මේ අඟල නවලා තියාගෙන තමයි අපි මේවා කපාගන්නේ. ඔන්න දැන් අපිට මේ ටික වැඩක් නැහැ. ඔන්න අපි බ්ලවුස් එක දැන් කපලා ඉවරයි. දැන් මේකේ අත. මේ බලන්නකෝ. අතටත් රෙදි කෑල්ලක් කූමනා වෙනවා අපිට. දැන් ඔන්න අද අපි අතේ උරහිස අතේ කරට තමයි අද රැලි කිරීම කරන්නේ. මේ අත වාටියට කරන්නේ නැහැ. බ්ලවුස් එකේ කරට කරන්නේ නැහැ. කලින් බ්ලවුස් එකෙන් මේක වෙනස් වෙන්නේ ඒ නිසා මෙතනට විතරයි අපි කරන්නේ. මේ බලන්න ඒකටත් ඔයා දැන් මේ විදිහට ඔයාට අත දිග කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. දිගටම දා ගන්න පුළුවන් කොටට කැමති විදිහට ගන්න. ඒක ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුළුවන්. එතකොට මේ නැම්ම දිගේ අත දිග වැඩි වෙනවා නම් නැම්ම දිගේ රෙදි කෑල්ල මෙහෙට දිගට තව ගන්න ඕන. එතන මේ පැත්තට ගන්න ඕන ප්‍රමාණය මම දැන් කියන්නම්. ඒකේ මේ විදිහට ඉස්සෙල්ලාම ඔයා අඟලක් දැන් මෙතන තියෙන්නේ මේ රෙදි කෑලි මෙහෙම දිග රෙදි කෑලි දෙකක් අරගෙන සමානව මෙහෙම නවලා තියෙන්නේ දෙකට. ඒතර මේ අතට නැම්මක් ඕන. ඒක නිසා තමයි එහෙම කරන්නේ. ඒතර මේ ඉහලින් තියෙන්නේ නැම්ම. මෙතන මේ කරනේ මේ කර. ඒතර මේ කරෙන් මෙහෙම අඟලක් නවන්න ඕන. මේ නවන්නේ අඟල ඉලාස්ටික් එක පාස් කරගන්න මෙතන රැලි කරගන්න. ඒ අඟල මෙහෙම නවා ගන්න. නවලා මෙතන ඔයා උස ඕන ප්‍රමාණය මෙන්න බලන්න. ඔයාට මතකයි දැන් අපි කර ගැඹුර මම අතෑරිය 4යි. ඔයාට කැමති ප්‍රමාණයක් අතෑරින්න පුළුවන්. එතකොට 4ක් අතෑරියනේ. ඒ 4ට තව රැලි වෙන්නත් අඟල් 4ක් තියෙනවා. ඔයා අතෑරගත්ත කර උස ප්‍රමාණයට අත උස කියන්නත් පුළුවන්, කර ගැඹුර කියන්නත් පුළුවන්. ඒ ප්‍රමාණයට තවත් ඒ වගේම ප්‍රමාණයක් තියාගන්න මේක රැලි වෙන්න ඕන නිසා. අපි ඉලාස්ටික් එකක් දාලා මේක රැලි කරගන්නවානේ. ඔන්න ඒ විදිහට ප්‍රමාණයක් නැවත තියාගත්තා. තියාගෙන එතෙන්ට තියන්න ඔයාගේ අර බ්ලවුස් එකේ අත්කට මේන් බලන්න. මෙන්න මෙතනට. මේ නැම්ම තියෙන තැනට මේ විදිහට තියාගන්න ඕන බ්ලවුස් එකේ මේ බලන්න අත්කට. මට පැහැදිලි ඇති මේ බලන්න රෙදි කෑල්ලක් මේ විදිහට අතට ගත්තා. ඒක දෙකට නැව්වා. දෙකට නැව්වට පස්සේ යටට තියෙන්න ඕන රෙදි කොටස් හතර. ඒ අර අත්කට සම්බන්ධ වෙන තැනට. ඉහලින් නැමි දෙක තියෙන්න ඕන රෙදි කෑලි දෙකේ. කර පැත්තෙන් අඟලක් නවලා තියන්න ඕන ඉලාස්ටික් එක පාස් කරගන්න. අඟල් භාග ඉලාස්ටික් එකක් තමයි අපි මෙතනට දාන්නේ. ඒ විදිහට තියෙන්න ඕන. මේ අත වාටි එතකොට. මේක කැමති තරම් දිගට ගන්න පුළුවන්. ඔයාගේ අත දිග වැඩි කරගන්න ඕන. ඊළඟට මෙතනින් අතාරින්නේ ඔයා කර ගැඹුර අතෑරගත්ත ප්‍රමාණය. මම 4ක් කර ගැඹුර අතෑරගත්තා. එතකොට මම මෙතනට 8ක් තියාගත්ත රැලි වෙන්නත් එක්ක. ඊළඟට මෙතනින් පොඩි මාක් එකක් දාලා ඔයාගේ ඇඳුම කපපු එක අරගෙන මෙන්න මේ අත්කට මෙහෙම තියන්න මේ කෙළවරට මේ ඔන්නෝම තියාගන්න. තියලා මේ අත් හැඩය අතේ රෙදි කෑල්ලේ ඔන්නෝම ඇඳගන්න.
මෙතනින් ඉවරයි. මේක දැන් පැත්තකට කරලා ඉතිරි ටික බලන්න මෙතන ඉඳන්. අද මේ අත වාටියට මම ඉලාස්ටික් එකක් දාගන්නේ නැහැ. නිකන් තමයි තියන්නේ. ඒක මම නිකන් මෙහෙම පොඩි හැඩයක් දීලා කපා ගන්නවා. මේ සම්පූර්ණ ප්‍රමාණයම මම නිකන් තියනවා අතර ඉලාස්ටික් එකක් දාන්නේ නැතුව. ඔන්න බලන්න දැන් අපි මේකේ මේ ටික කපලා ඉවත් කරමු. නොචරයි අපිට මේ අතේ කරන්නේ. දැන් ගොඩාක්ම ලේසි බ්ලවුස් එකක්. මෙතන මෙහෙම පොඩි හැඩයක් දීලා කැපුවා. දැන් හරියි. දැන් අපි බ්ලවුස් එක ඔක්කොම කපලා ඉවරයි. මේ බලන්න. ඉස්සෙල්ලාම දැන් අපි මේ බ්ලවුස් එකේ මම ඔයාලට පොඩ්ඩක් අදහසක් දෙන්නම්. මේ බලන්නකෝ දැන් මේකේ අපි අතක් කරගන්න විදිය මම ඔයාලට දැන් කියලා දෙන්නම්. මේ බලන්න මේකේ මේ අත හදාගන්න විදි. ඉස්සෙල්ලාම ඔයා මේ බ්ලවුස් එකේ අත හදන්න ඕන. මේ තියෙන්නේ මෙතන වැඩිපුර තියාගත්ත අඟල. ඒ අඟල ඔයා භාගයක් නවලා අනිත් භාගෙ නවලා ඉලාස්ටික් එකක් අඟල් භාගෙ පාස් කරගන්න පුළුවන් විදියට මෙතන ඉස්සෙල්ලා මහ ගන්න ඕන. මේක දිග ඇරගෙන වැඩිපුර මෙතන දැන් තියාගත්ත අඟලක් තියෙනවනේ මේ තියෙන්නේ ඒ අඟල. ඒ අඟල භාගයක් නැව්වා. නැවතත් භාගයක් නවලා ඉලාස්ටික් එක ඇතුලෙන් පාස් කරගන්න පුළුවන් විදියට මෙතන මහ ගන්න. ඊළඟට මෙතනට ගන්න ඕන ඉලාස්ටික් එකේ දිග කියන්න ඕන ඔයාට. ඒක ගන්න ඔයා අත්හැරී කර ගැඹුරු 4යිනේ. ඉදිරිපසට 4යි පිටුපසට එතකොට 4ක් වෙනවා. එතන 4යි 4යි අඟල් 8ක ඉලාස්ටික් එකක් ඌමනා වෙනවා. එතකොට අඟල් 8ක ඉලාස්ටික් එකක් ඔයා ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙත තව විදියකට කරනවා අඟල් 8ක් හෝ 9ක් ගත්තත් කමක් නැහැ. මොකද මේකේ භාගෙ භාගෙ අත්කටට ඇල්ලෙන්නත් යනවනේ. ඒක නිසා ඔයා අත්හැරපු කර ගැඹුර ප්‍රමාණය දෙකින් වැඩි කළා තව අඟලක් එකතු කරත් කමක් නැහැ. ගොඩාක් ඇදෙන ඉලාස්ටික් එකක් නම් එහෙම ඕන නැහැ. අඟල් 8ක් දිගට ගත්තට කමක් නැහැ. ගොඩාක් ඇදෙන එකක් නම්. ඇදින් නැති එකක් නම් ඔයා තව අඟලක් එකතු කරන්න. මොකද අතෙන් මේ අඟල් භාගෙ භාගෙත් අඩු වෙන නිසා. ඒ විදිහට ඔයා අත සූදානම් කරගන්න ඕන. අත ඔක්කොම ඉවර කරගන්න. අතේ මේ වාටේ ඉලාස්ටික් එක පාස් කරන් දෙපැත්තෙන් ටැග් කරගන්න. නැත්නම් ඇතුළට නැවත ඉලාස්ටික් එක යනවා. එහෙම කරගෙන ඊළඟට බලන්න මේ බ්ලවුස් එකේ මේ ඉදි කර තියෙනවනේ. කරත්තර අපි වැඩිපුර තියාගත්ත එක මෙහෙම ටිකක් නවලා ওই විදිහට අඟල මහගන්න ලස්සන්ට. මේ ඉහළ වාටිය මහගත්තා. ඊළඟට ඔයා මේ අත හදාගත්ත කියලා හිතන්න හදාගෙන හොඳ පිටට බ්ලවුස් අතේ හොඳ පිට තියලා මේ විදිහට අඟල් භාගෙ මැහුම් මාසියක් දීගෙන මේක මහගෙන යන්න ඕන. ඒ විදිහට මහගෙන ගිහිල්ලා අත් කොටස් දෙකම දෙපැත්තට අල්ල ගන්න ඕන. මේ අත වාටියත් හීනියට මහලා බ්ලවුස් එකේ දෙපැත්ත අඟල් භාගයකට මහලා යට වාටිය හීනියට මහ ගන්න ඕන. එච්චරයි මේ බ්ලවුස් එකේ වට කරගන්න තියෙන්නේ. කලින් වීඩියෝ එකකින් මේ බ්ලවුස් එක වෙනස් වෙන්නේ මෙතන අද අපි රැලි කරන්නේ නැති එක විතරයි. කලින් එකේ අපි මෙතනත් රැලි කරා. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඔයා. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම.